नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। पीदा पाडम समाप्त कले ध्यान सित्तल महागत सित्तल चैतसिकय दिन आकार महागत सिद्ध के लक्ष्य अभी बट मुल्म पाड़ी तो बट कि महत्ता संस तीन सिद्ध के ध्यान सिद्ध रूपावचर ध्यान सिद्ध पहलवाई अरूपावचर ध्यान सिद्ध तोलहाय अन्य सिद्धल चैतसिक यदिना कार्यतमय अभी विस्तर खली කොටපටකන විශේෂ මතකයට ගත යුත්තක් තමයි රූපාවචර පංචමා ධ්‍යාන සිත් 4 සහ අරූපාවචර සිත් 12 චෛතසිකවල යෙදීමෙහි වෙනසක් නැහැ කියන එක අපි කිව්වා. ඒ අනුව මෙතනදී අපි ඒකමාර කරලා මේකේ මේ ඔබට ඔබ හිතුවක් ගන්න. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ උඩත් පිරිසෙන් සියල්ල සංග්‍රහගතාවක් දක්වනු කියලා. रूपावचर पंचम ध्यान सह अरूपावचर बलापुर मम एक नमेवा मतक उपकुक्त यम तनक तेरे निकांड तंगुपरिमिया तेरू कर्ण ये मट्टम तेरे नवतहांड तेरू कर दीव मट भाराय तेरू ज्ञानी बट भाराय मतक त्यागनीम सीएट सीएक बट भाराय प्रश्न कहलाती है ना सारल प्रश्न ध्यान संबंध नौ लोकोत्तर सीतटे चैतसिक हित खबर हो ध्यान संबंध नौ सिल चैतसिकापट की वयाकनिकीवे अपमान्य देखे हर अणि चैतसिक मम भट यदा की वैसीम ध्यान ज्ञात मार्गपाल लबन के कुटुणा प्रथम ध्यान सामीयतीन वकील प्रथम ध्यान नगी सीटी अट पास प्रथम ध्यान सामीयतीन वकील अतकोट प्रथम ध्यान संप्रयुक्त लोकोत्तर सीट अटे ध्यान संप्रयुक्त नौ तनिकर लोकोत्तर सीट अटे समान चैतसिक प्रमाण चैतसिक हयाट सामन दीवट हेतु तम अरविध प्रथम ध्यान संप्रयुक्त उना नौनत ये ध्यान संप्रयुक्त उनत नौनत ये सामीयतीन प्रथम ध्यान सामीयतीन किसी के उपचार सामीन विदर्शना कर लग पल पुलवा ध्यान पत्ने तर चैतसिक वेल हडवे मुखद प्रथम ध्यान वितारकेतर सामान्य अरसित्र वितारकेतन वितारक अड़वेड़ेनवाणे वितारकेतन प्रथम ध्यान तीन කැලීම ප්‍රථම අධ්‍යයනය කියලා නොගත්තත් අර සාමාන්‍ය ලෝකෝත්තර සිතකත් තියෙනවා. ඒක තමයි එතනට උත්තරේ මේකේ ධ්‍යාන සම්බන්ධන ලෝකෝත්තර සිතේ චෛතසික කෙතෙක් කෙතේ. ඉතින් ඒ දෙන 36යි. 36 ඒ දෙන අර විදිහට අනි සමාන 13යි. ඊළඟට සෝබන 25යි. තුනක් අඩු වෙනවා දෙකක් අඩු වෙනවා අපමඤ්ඤා දෙක අඩු වෙනවා මොකද හේතුව අපමඤ්ඤා වලට අරමුණු වෙන්නේ සත්වයින් ලෝකෝත්තර සිත් වලට අරමුණු වෙන්නේ නිවන්
එතකොට එතන 23යි 23යි අතන 13යි 36යි. තකොතර ප්‍රථම අධ්‍යයනයේ සම්ප්‍රයුක්ත වූ හෝ සම්ප්‍රයුක්ත නොවූ හෝ ඒ සිත් තුළ වැඩ කරන චෛතසික ප්‍රමාණය 36යි. ඔය මම කියන්නද ඔය වාගේ ප්‍රශ්න ඇතිවීමට හේතුව මගේ අත්දැකීම අනුව ධර්මයේ ප්‍රගුණම මේ කියවෙන ධර්ම කොටස් දැන් ඔබට මේ අභිධර්ම ගන්නවා කියලා කියන්නේ මේ ඔබට අලුත්ම අත්දැකීමක් නේ. ඒ නිසා ඔබට ප්‍රගුණමදි ඒකයි ඔතන තියෙන්නේ පුරුදුමදි. හිතට පුරුදුමදි. ඉතින් ඒ ධර්ම කොටස් ඇත්තට මුදවට මනසට පුරුදු කරගන්න ඕනේ. දැන් අපට ඕනම තැනකින් දෙයක් හැවුවොත් එම සමට සිද්ධාන්ත මාලාව පේරියට මතක නැති වුණාට ඒකට ප්‍රමාණවත් උත්තරයක් දීමේ හැකියාව තියෙන ධර්මානුකූලව අභිධර්මයේ සම්බන්ධ විශේෂයක්. එනිසා දැන් ඔයතන ඔබට වෙලා තියෙන දැන් මෙන්ත මේක මේ අමුතු දෙයක් නෙවෙයි. මහත් ඇත්තෙම ගැටලුවක් නෑ. මොකද ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත වූද සම්ප්‍රයුක්ත නොවූද ඒ ලෝකෝත්තර සිත්වල ඉදිරි චෛතසික 36යි. 36 කියන්නේ සමාන 13යි. අපමඤ්ඤා දෙක හැර සෝබන 25න් 23යි. චෛතසික දෙකක් අයින් කරාට පස්සේ ඉතින් ඒ නිසා ඒකේ ඒකේ ප්‍රථම ධ්‍යානයේ සම්ප්‍රයුක්ත නොවුණා කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය සිතකත් විතරකයේ දෙන නිසා. අනික විතරකය කියලා කියන්නේ මේ මාර්ගාංගයක් සම්මා සංකප්පය. දැන් ඔය ද්විතීය තෘතිය ආදී ධ්‍යාන ධ්‍යානාංග වලින් යුක්ත ලෝකෝත්තර සිත්වල වැඩ කරන චෛතසික වල අඩුවක් තියෙනවා. සම්මා සංකප්පේ අඩු වෙන දැන් අපට ඔක ඉදිරියට විස්තර කරනකොට එනවා මාතෘකා ස්වරූප හැඳීමේදී මාර්ග සත්‍ය තෝරනකොට සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද 4 දෙන 7 දෙන 4 වරක්ද අන්න බලන්න සෝවාන් මාර්ග හිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද 7 දෙන 4 වරක්ද 8 දෙන එක්වරක් කියලා කියන්නේ ප්‍රථම ධානයෙන් සම්ප්‍රයුක්ත වෙච්ච සෝවාන් මාර්ග සිතේ 8 දෙන වැඩ කරනවා. එතකොට 7 දෙන 4 වරක්ද කියලා කියන්නේ සම්මා සංකප්පේ හැර එනම් ද්විතිය ධාන සම්ප්‍රයුක්ත, තෘතිය ධාන සම්ප්‍රයුක්ත, චතුර්ථ ධාන සම්ප්‍රයුක්ත, පංචම ධාන සම්ප්‍රයුක්ත ඒ සෝවාන් ආදී මාර්ග සිත් 4යි මාර්ගාංග ධර්ම 7යි වැඩ කරන්නේ. මොකද සම්මා සංකප්පේ නැහැ. මොකද ද්විතිය අධ්‍යයනට යනකොට ඒ විතරකේ කියන එක නැති නිසා. ඒ නිසා මෙතන ඔය වෙලා තියෙන මේ ප්‍රගුණකමේ අඩුවයි තියෙන්නේ. ප්‍රගුණ කරගෙන නැවත 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 කියලා ප්‍රගුණ කරන්න. ඒ වගේම මම ඔබට කියවා අභිධර්ම ප්‍රදීපිකාව කියවන්නට කියලා කිව්වා. අභිධර්ම මාර්ගය කියවන්න අභිධර්මයේ මූලික කර්ම කියවන්න. එතකොට වැඩි වෙයි. ඒ වැඩි වෙන එක වැඩි වෙන්න ඇරලා තේරෙන ප්‍රමාණය දරා ගන්න මතක තියා ගන්නට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය යන්න. දැන් ඒ ටික මානසික ස්ථාවර වුණාට පස්සේ ආයෙත් කියවන්න. එතන තවත් අර නොතේරිච්ච කොටසක් හිතේ රැඳෙනවා. මොකද ඉස්සල්ල ටික දැන් ස්ථාවර වෙලා ප්‍රගුණ වෙලා. ඊළඟ තවතාවක් වෙනකොට තවත් කොටසක් ඉතුරු වෙනවා. ඔබ තමයි මනසට මේක පුළුවන් මේකේ මේ ඔච්චර දෝ රැස් කරන්න බැරි තරමට ධාරිතාවක් මේකේ රැස් කරන්න පුළුවන්. සර්වඥතාඥානෙ දක්වා මේකේ එකතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට බාහිර උපකරණයක් නැහැ. ඒ තරම් දත්ත ගබඩාව. හැබැයි ප්‍රගුණ වෙන්නට ඕනේ. දර ප්‍රගුණ වෙන්නට ඕනේ. ප්‍රවීණ වෙන්නට ඕනේ. ඉතින් මම කියන්නේ මේ ලෝකේ අනෙකුත් සියලු කටයුතු කරමින් ඒ ආගමක තියෙන පරමාර්ථයක් තියෙනවා. බුද්ධ ආගම ගත්තොත් ඒ ආගමේ පරමාර්ථය සාක්ෂාත් කිරීමට වැඩත් කළ හැකි එකම දහම මේ දහම. සියලු වැඩ කටයුතු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති අරයි යන්නත් පුළුවන්. මොකද මේකට තැනක් නැහැ, වෙලාවක් නැහැ. ආර්ථිකේ හොඳද නොහොඳද, ලෙඩින්ද සනීපෙන්ද, මේ තේරණ වියේ ඉඳලා මරණාසන්න මොහොතද නැත්නම් හොඳින් ඉන්න කාලෙ ඒ මොකක්වත් නෑ. ඒ හැම තැනදීම පුරුදු වුණාට පස්සේ මේ ධර්මයෙන් අභිධර්මයේ හොඳට ඉගෙන ගන්නට මනෝ භාවයන් හඳුනා ගන්න
එහෙම හඳුනාගත්තට පස්සේ අර සියලුම කටයුතු අහවල් කටයුතු කියලා පස්පව දසා කුසල ආදී කොමත්තත් හරිනට ඕනේ අනෙකුත් සියලුම ශිල්ප ශාස්ත්‍ර අනෙකුත් හැම දෙයක්ම කරන ගම ඔය තැන්පත් හැම දෙයක්ම විතර වාසියද කියන්නේ ඔය හැම තැනකදී මේ සෑම තැනකදීම අනුගමනය කරන්න පුළුවන් දහම මේ දහම ඒ සියල්ල කරමි ඒ මොකද ඒවා සියල්ලම ස්වභාව ධර්මයේහි ස්වභාව ධර්මයට අන්තර්ගත වෙච්ච ක්‍රියාකාරකම් ඒතර ධර්මයේ කියලා කියන්නේ ස්වභාව ධර්ම එතකොට හැම තැනටම ඒක පුරුදු වුණාට පස්සේ සියලු කටයුතු කර කර නිවන් මාර්ගෙත් වැඩ කර ගන්නට පුළුවන් වෙනත් ආගමක් හැම නැහැ ඒ ආගම් වල ඒ ශාස්ත්‍රෝරයස් මතක් කර කර ඉන්නට අපට හැම එකක් නේ අපට බුදුරජාණන් වහන්සේ මතක් කර කර ඉන්න එහෙම එකයි නේ නං අපට තියෙන්නේ බුද්ධානුස්සති භාවනාව පමණයි ඒක විදර්ශනා භාවනාවකුත් නෙවෙයි නේද එතකොට එනිසා අපට අනිත් ඔක්කොම භාවනා ධර්මානු ධම්මානුස්සතියට ඇතුළත් වෙනවා තේරුණා ඒ නිසා අපට තියෙන ඒක තමයි ලොකුම ප්‍රතිලාභ ඒ කියන්නේ පවත්වාගෙන යන ජීවිතය තුළින්ම තමයි අධ්‍යක්ීම් තුළින්ම තමයි මනස යොමු කරලා ධර්මානුකූල මේක අවබෝධ කරගන්න ඕනේ ඒ නිසා වෙන කිසිදු ආගමක ඒ පහසු විහරණේ නෑ ඒ කියන්නේ සියලු කටයුතු කරන ගමන්ම අදාළ ආගමේ විමුක්තිය ලබන්න අපි පොදුවේ දහමුකේම විමුක්තිය නම් ගොඩක් නෑ විමුක්තිය එකයි තියෙන්නේ එසේ නමුත් මේ ධහම ඇති එහෙමයි ඉතින් මම කියන්නේ ධර්මයේ පුළුවන් තරම් ප්‍රගුණ කරගන්න මානසික හොඳට හුරු කරගන්න ඒ මානසික හුරුව ධර්මයෙන් ඇති කරගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ තමන්ටම යන්න පුළුවන් ඉස්සරහට යන ප්‍රමාණය සතුට වෙන්නත් පුළුවන්කම තියෙනවා එතකොට දැන් අපි අලුත් පාඩමට එන්නේ හැමදාම මම ටික කියන්නේ ඉස්සලා පුංචි උපදේශයක් ඔබට දෙනවා ඒක තමයි අද දුන්නේ කාමාවචර සෝබන සිත්ති යෙදෙන චෛතසික දැන් ඔන්න කාම සෝබන සිත් හෝ වේවා කාමාවචර සෝබන සිත් හෝ වේවා දැන් ඔබට එකපාරට හිතට එන්නට ඕනේ දැන් මහාගත සිත් කියනකොට ධ්‍යාන සිත් 27 දැන් මහා කාම සෝබන කියනකොට ඔබට එකපාරට මෙන්නට ඕනේ සෝමනසාර ඥාන සම්ප්‍රේත අසංස්කාරික ආදී වශයෙන් කුසල 8යි විපාක 8යි ක්‍රියා 8යි සියල්ල 24 මේ පොත බලන ඉස්සෙල් ඔබට මේ මාතෘකාව බලනකොට මේ අදහස එන්න එතකොට මේ ක්‍රියා 8යි සූවිසි චිත්තය 24 කුචිත්තය ඉතින් අමතක නම් මේ කියන්නේ 11 වෙනි පාඩම 12 වෙනි පාඩම 13 වෙනි පාඩම බලන්න කියලා කියනවා චෛතසික පාඩම 2 වෙනි පාඩම අන්න බලන්න දැන් කියනවා ඔවුන් අතුරින් මොන අතුරින්ද 24ක් වූ කාම සෝමන සිත් ඔවුන් අතුරින් සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර සසංකාර යන පළමුවන දෙවන කුසල් සිත් යුගලයෙහි අනි සමාන ඔන්න වැරදීමක් තියෙනවා අනි සමාන 13යි මේකේ 14 තියෙනවා හදාගන්න පොත්වල printing mistakes අනි සමාන 13ය සෝමන 25ය මෙන්න මේ චෛසික 38 සංග්‍රහ වෙනවා 14ක් නම් ඉතින් මෙතන 38 වෙන්න බෑනේ 39ක් වෙන්න ඕනනේ ඒ නිසා අනික අපි කොහොමද දන්නේ අනි සමාන කියලා කියන්නේ සර්වජිත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි ඒ නිසා 38යි මේ 38 සංග්‍රහ වෙනවා මේ විරති අපමඤ්ඤා පසින් එකවර එකක් මුත් දෙකක් හෝ කීපයක් හෝ යෙදෙන්නේ නැහැ හේතුව අරමුණේ තියෙන විවිධත්වය නිසා අරමුණේ තියෙන වෙනස නිසා එතකොට මේකේ බලන්න දැන් විරති සම්මා වාචා වාග් දුෂ්චරිතයෙන් වෙන්වීම අරමුණු කොටගෙන සම්මා කම්මන්ත ප්‍රාණඝාතාදී ඒ වරදෙන් වෙන්වීම අරමුණු කොටගෙන සම්මා ආජීව අර වැරදි දීපවැත්ම ප්‍රතික්ෂේප කිරීමෙන් ඒ නිවැරදි දීපවැත්ම අරමුණු කරගෙන පහළ වෙන කුසල සිත එනිසා ඒ තුනක් එකපාර අරමුණු කරන්න බෑනේ එනිසා විරති තුනෙන් එකක් ඊළඟට අපමඤ්ඤා දෙක ගත්තාට පස්සේ තේත් අරමුණු දෙකක් සැපෙන් ඉන සත්වයෝ දුකින් ඉන සත්වයෝ එතකොට අරමුණු දෙක වෙනස් එතකොට දෙකම එක හිතෙන් අරමුණු කරන්න බෑ ඒ වගේ මේ විරති තුනයි අපමඤ්ඤා දෙකයි ගත්තාට පහ පහක් පස්සාකාරයි
පහක් එකවර අනුම පහක් එකවර අරමුණු කරන්නට බෑ. ඒ නිසා මේවා ඊළඟට මේ එකක්වත් නැතුවත් සෝමනස්සගත ඥාන සම්ප්‍රිත අසංස්කාරික සිත සසංකාරික සිත ආදී මේ සිත් පහළ වෙන්නත් මොනවා ඒ විරති එකක්වත් නැතුව පහළ වෙන්නත් පුළුවන්. දැන් අපි කියමුකෝ විදර්ශනා භාවනා වඩන කෙනෙක් කියලා. විදර්ශනා භාවනාව කරනකොට එතන අමුතුවෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණු කරා. එතකොට ඒ වෙලාවේදී මේ අර අරමුණු කිරීම වශයෙන් විරති යෙදෙන්න කාරණයක් නැහැ. නිසා ඒ විදිහට වෙන වෙන කටයුතු කරනකොට කුසල වැඩෙන වෙන වෙන කටයුතු කරනකොට දැන් අපි බණක් කියනවා. බණ කියන වෙලාවේදී එතනින් විරති කතාන්දරයක් නැහැ එතකොට. ඉතින් මෙහෙම වෙන්න පුළුවන් වාක් සුචරිතය නිසා එතකොට වාක් සුචරිතය නිසා සම්මා වාචාවක් වෙන්නට පුළුවන්. ඒ විදිහට මේ විරති එකක්වත් යෙදෙන්නේ නැතුවත් ඕනනම් අපමඤ්ඤා දෙකෙන් එකක්වත් යෙදෙන්නේ නැතුවත් මේ කුසල් හිත පහළ වෙන්න බාධාවක් නැහැ. මේකෙන් විරති යෙදුනොත් අපමඤ්ඤා නොයේදී අපමඤ්ඤා යෙදුනොත් විරති නොයේදී ඔවුන් අතුරුන එකක් යෙදුනොත් අනෙක නොයෙදෙන බව දත යුතුයි. විරති ව්‍යතික්‍රමණය කියන්නේ කයින් වචනයෙන් සිද්ධ වෙන වැරදි ඉක්මවීම කලයුතු වස්තු අරමුණකට හිම නැත්තම් කරන්න තියෙන අර සම්මා වාචාදී එක්ක මුසාවාදාදී වැළකීම එක්ක සම්මා වාචාදී යෙදීම කියන්නේ වාරිත්‍ර සීලේ චාරිත්‍ර සීලේ වැළකීම වාරිත්‍ර සීලය කලයුත්තේ යෙදෙන එක චාරිත්‍ර සීලේ එන්නේ ඒ විදිහට ඒව අරමුණු කොටගෙන පවතින්නේ. එතකොට අපමාඤ්ඤා සත්‍යයන් අරමුණු කොටගෙන පවතින ඉතින් අරමුණු වෙනස්නේ. අනේ ඒකයි මේ ඔවුන් එකවට නොයෙදීමේ හේතුයි. එකම අවස්ථාවේදී හිතක නොයෙදීමට හේතුයි. ඊළඟට දැන් මේකේ දැන් බලන්න දැන් අකුසල් සිත්තල අසංකාරික සසංකාරික වෙනකොට චෛතසිකවල යෙදීමේ වෙනසක් වෙනවා. ඔබට මතක ඇති. සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. එතකොට සෝමනස්සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික හිතේ තීන මිද්ද නෑ. සසංකාරික සිතේ තීන මිද්ද තියෙනවා. එතකොට සසංකාරිකනට චෛතසික වැඩි වුණා. එතන අසංකාරික සසංකාරික සිත් දෙකේ චෛතසිකවල වෙනසක් තියෙනවා යෙදෙන එකේ. හැබැයි මෙන්න මේ කියන මේ කුසල් සිත්වල එහෙම වෙනසක් වුණේ නැහැ. කාමසෝබන අසංකාරික සසංකාරික සිත් දෙකේම චෛතසිකවල වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න 3-4 සිත් කියනවා. 3-4 සිත් කියන්නේ සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත්. ඒක කියනවා සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත අසංකාර සසංකාර යන තුන්වන හතරවන කුසල් සිත් යුවලෙහි නැත්නම් යුගලෙහි පඤ්ඤා චෛතසිකේ හැර සේසු සත්තිස 37 යෙදෙනවා. එතකොට ප්‍රඥා චෛතසිකේ අයින් වෙනවා. එතකොට 38ක් යෙදෙනවා කියලා කියවනේ. 38ෙන් ප්‍රඥාව අයින් වුණාට 37යි. ඒකෙත් අර විරති අපමඤ්ඤා යෙදෙන ක්‍රමය අර උඩින් කියපු විදිහටම තේරුම් ගන්නට ඕන. ඥාන විප්‍රයුක්ත හේයින් ප්‍රඥාව යෙදුන්නේ එක චෛතසිකයක් අඩුල. එතකොට 37යි. එතකොට අපමඤ්ඤා දෙක අයින් වුණොත් 35යි. විරති දෙකක් අයින් වුණොත් 33යි. ඒ විදිහට අඩු වෙලා යනවා. විරති එකක්වත් යෙදුනේ නැත්නම් 32යි. 32කට වඩා හැබැයි අඩු වෙන්නේ නැහැ. 32කට වඩා අඩු වෙන්නේ නැහැ. සෝමනස් එකයි උපේක්ඛා එකයි එහෙම වුණොත් මේකෙදි වෙන්නේ මාරු වීමක්. ඊළඟට කියනවා 5-6යි. 5-6යි කියලා කියන්නේ උපේක්ඛාසගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරක චිත්තේ උපේක්ඛාසගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරක චිත්තේ. උපේක්ඛාසගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර සසංකාර යන 5වන 6වන කුසල සිත් දෙකේ ප්‍රඥාව යෙදෙනවා. ප්‍රීතිය දෙන්නේ නැහැ. උපේක්ඛා සාගත වීම නිසා ප්‍රීතිය දෙන්නේ. එබැවින් මේ චෛතසික 37යි. ඒ 37 උනේ ප්‍රඥාව නොයෙදෙන නිසා නෙවෙයි, ප්‍රීතිය දෙන්නේ නැති නිසා, ප්‍රීතිය නොයෙදෙන උපේක්ෂා සාගත නිසා. ඥාන සම්ප්‍රයුක්තයෙන් ප්‍රඥාව යෙදුනා. උපේක්ඛා සාගතයෙන් ප්‍රීතිය යෙදුනේ නැහැ. ඊළඟට උපේක්ඛා සාගත ඥාන විප්‍රයුක්ත
සංකාර සංකාර සිත් කියන හත්වෙනි හිතයි අටවෙනි සිතයි. ඒකෙදි කියන ප්‍රඥාව වේදෙන්නේ ඥාන විප්‍රයුක්ත නිසා උපේක්ෂා සංකත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. චෛසික 36යි. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත ප්‍රීතියයි ඥානයයි දෙන්නේ නැති නිසා. ඥාන විප්‍රයුක්ත හේයෙන් ප්‍රඥාව නැති උපේක්ෂා සාගත බැවින් ප්‍රීතිය නැති. මේ සියලු සිත්ති විරති අපමඤ්ඤාවන්ගේ යෙදීම එකක් එකක්ම යෙදෙන බව අර කියපිට දැනගන්න කියලා කියනවා. ඒ වගේම ඒ ගානට චෛතසිකයට කොට 31 කේ අවසානයේ කේ 36යිනේ. 36 විරති දෙකයෙන් වුණොත් එන 34යි. ඊළඟට අපමඤ්ඤාතයින් වුණොත් තවත් අඩුයි. අපමඤ්ඤා දෙක පමණක් කරනු 34යි. නැවත විරති වල අපි කිව්වා එකක් මම නයි යෙදෙන්නේ තුනම එකට යෙදෙන්නේ නැහැ ඒකට තවත් දෙකක් කවරන පස්සේ එතන 36 34 34 32 එක එකක්වත් යෙදුනේ නැත්නම් 31යි ඉතින් අපමණ එකක්වත් යෙදුනේ නැත්නම් එතකොට මේ කාමාවචර කුසල් සිත් 8යි චෛතසික යෙදෙන ක්‍රමය ඔන්න බලන්න ගාථා ඔය ඔය තියෙන ඔය විපාක ක්‍රියාව වලට ඉස්සර තියෙන ගාථා බලන්න අට තීංස සෝමනසාගර ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත් දෙකේ අට තීංස 38යි සප්ත තීංස ඒ කියන්නේ සෝමනසාගර ඥාන විප්‍රයුක්ත එතකොට ප්‍රඥාව අයින් වෙනවා සප්ත තීංස ඊළඟට චත්ති දොයන් කියලා තමයි මොකද අර ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂායකටත් එනකොට 32යි 37යි වැඩ කරන්නේ ඥාන විප්‍රයුක්ත සෝමනසාගත ඥාන විප්‍රයුක්ත සිත් දෙකේ සහ උපේක්ෂාසාගත ඥාන සම්ප්‍රයුක්ත සිත් දෙකේ කියන සිත් හතරේ චෛතසික සමාන ප්‍රමාණයක් වැඩ කරන්නේ හැබැයි ප්‍රමාණය වෙනස් වුණා ප්‍රමාණය සමාන වුණාට අන්තර්ගතය වෙනස් මොකද සෝමනසාගත ඥාන විප්‍රයුක්ත එක ගන්නකොට ඒකේ ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. හැබැයි උපේක්ඛාසගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන ප්‍රඥා වැඩ කරනවා. ඒක වැඩ කරන්නේ ප්‍රීතිය. තුන්වෙනි හතරවෙනි සිත් වල වැඩ කරනවා. වැඩ කරන්නේ නැහැ ප්‍රඥාව. පහ හය සිත් වල වැඩ කරන්නේ නැහැ ප්‍රීතිය. ඒ නිසා තමයි ඒක සමාන වෙන්නේ. උපේක් මේ ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥා වැඩ කරේ නැහැ තුන හතරෙන්. උපේක්ඛාසගත නිසා පහ හය ප්‍රීතිය වැඩ කරනවා. චෛතසික ප්‍රමාණ වශයෙන් සමානයි හැබැයි අන්තර්ගතේ වෙනස්. පළවෙනි සිද්ද එක 3යි 4යි කියන පළවෙනි සිද්ද එකේ 36ක් බවට 37ක් බවට පත් උනේ ප්‍රඥාව නැති නිසා 5යි 6යි සිද්ද එකේ 37ක් බවට පත් උනේ ප්‍රීතිය නැති නිසා. ඒකයි 7 3 2 37ක් වැඩ කරන අවශ්‍ය දෙව කොටස් දෙකක් තියෙනවා. චත්තිංසකං සුභේ එතකොට චත්තිංසකං සුභේ කියලා කියන්නේ අර ඥාන විප්‍රයුක්ත ඒ වගේම උපේක්ඛාසගත. ඒ කියන්නේ ඒකේ ප්‍රඥාව වැඩ කරන්නේ නැත්නම් ප්‍රීතිය වැඩ කරන්නේ නැත්නම් 38 දෙකක් අරනම 36යි. 36යි. චත්තිංසකං සුභේ කියුව එකයි. 36 කොටස. සුභේ කියුවේ සෝබණ සිත්වල. ඊළඟට පංච තින්ස චතුත්ථින්ස අන්න එතකොට දැන් අපිට මේක කියන පංච තින්ස කියලා කියන ඕනේ ඊළඟ එකත් එක්කන ඒක මොකද සහේතුක කාමාවචර ක්‍රියාසිත 8හි යට දැක්වුණු චෛතසිකම විරති රහිතව පිළිවෙලින් නියදේ ආන්න එතකොට විරති රහිතව එහෙනම් විරති අයින් කරන 38යි කියන එකේ මොකද වෙන්නේ සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිතේ 38යි සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාක සියත් 35යි. ඇයි විරති අයින් වෙනවා. ඊළඟට චතුත්ථින්ස ද්වයං. ඒ කියන්නේ 3යි 4යි 5යි 6යි. 3යි 4යි 5යි 6යි. ඒ කියන්නේ සෝමනසාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිද්දකේ සහ උපේක්ඛාසාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිද්දකේ. එතකොට 3යි 4යි ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා 34ක් වෙනවා. ඊළඟට
උපේක්ඛාසගත සිද්දක ඒ කියන්නේ 5යි 6යි දෙකේ ප්‍රඥා ප්‍රීතිය වැඩ කරන්නේ. ඒ නිසා ඒකයි චතුත්ථින්ස ද්වයං 34ක් වැඩ කරන චිත් යුගල වශයෙන් දෙකක සිත වශයෙන් ගත්තාට පස්සේ හතරක. ඊළඟට කියනවා තෙත්ථින්සකං තෙත්ථින්සකා ක්‍රියේ. එතකොට ක්‍රියාසිත්වල බලන්න ඒකේ සහේතු කාමාවචර ක්‍රියාසි විපාකසිත් අටෙහි පළවෙනි ක්‍රියාසිත්තික විපාකසිනේ ක්‍රියාසිත්තික. එතන ක්‍රියාසිත්තිකේ තමයි එතන මේ පංචතිංස චතුත්ථින්ස ද්වයං කියලා වෙතකොට. එතකොට ඊළඟට අගටම තමයි දාලා තියෙන සහේතු කාමාවචර විපාකසිත් අටේ කාමාවචර කුසල චිත්තයට දැක්වූ චෛතසිකම විරති අපමාඤ්ඤා ඒ පහමයි. තෙත්තිස්සක කියලා ගත්තේ ඒක තෙත්තිස්සක විපාක සිත්වල විරතිය අපමඤ්ඤ නොවේ දෙන බව දැනගන්න කියලා කියනවා. දැන් අපට ඕකේ මේ විදිහට අපි හිතලා බැලුවොත් එහෙම දැන් සහේතුක කාමාවචර ක්‍රියාසිත් අටෙහි යට දැක්වුණු චෛතසික විරති රහිත වේදෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ ක්‍රියාසිත්වල විරති රහිත විරති කාටද වැඩ කරන්නේ? රහතන් වහන්සේට. ඒක රහතන් වහන්සේට මේ ප්‍රාණඝාතාදීන් වැළකීම කියලා එහෙම එකක් කරන්නේ නෑනේ. ඒක සමුච්ඡේද ප්‍රහාණයෙන්ම ඉවත් කරපු නිසා වැළකිනවා කියලා එහෙම එකක් නෑ. වැළකිලා මේ අබේ දාන දීම් ආදී යෙදෙනවා කියලා එහෙම එකක් යෙදෙනතර චාරිත්‍ර වාරිත දෙපැත්තෙන් මේ එතකොට රහතුන් වහන්සේට ඒක අදාළ නෑ. ඒ නිසා මේ ක්‍රියාසිත් අටෙහි වැඩ කරන්නේ නෑ විරති. මේ ක්‍රියාසිත් උපදිනේ රහතන්ට ඔය කිය එක තමයි. විරති නියත එන්න කුසල් රහතන් විරති නියත වාසයෙන්ම කුසල්. එතකොට විරති නියත වාසයෙන්ම කුසල් නම් විපාක සිත්වල කොහොමද වැඩ කරන්නේ? ලෝකෝත්තර විපාක සිත්වල ඵල සිත්වල ඒක මෙහෙමයි. ඒක සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහාණයෙන් ඉවත් වුණානේ. සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙච්ච නිසා එහෙනම් ඉතින් දැන් සෝවාණාදී මාර්ග සිත්වලත් එහෙමනම් අපට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. මාර්ග සිත්වලට අරමුණු වෙන්නේ නැහැ නේ ඉතින් ප්‍රාණඝාතයෙන් වැළකීම හරි අබේදාන ආදී දීමෙහි හරි මුසාවාද ආදී වැළකීම හරි අබේදාන ස්වාක්ෂුචරිතේ පුරුදු කිරීම හරි එහෙම යෙදෙන්නේ නැහැ. හැබැයි එතන සීමාවක්, එතන හැරවුම් ලක්ෂයක්. ඒ කියන්නේ එතනින් පස්සේ කෙරෙන්නෙම නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග අවස්ථාවලින් වෙන් වුණා කියලා කියන්නේ එතනින් හැර කෙරෙන්නෙම නැහැ. ඒ නිසා තමයි මාර්ග සිත්වල ඵල සිත්වල ධර්මතාව සමුච්ඡේද විරතිය තියන විදිහට සලකන්නේ. අර සම්පත් සමාදාන ඒ කාමාවචරාදියට කියවෙච්ච ආකාරයට වඩා වෙනස්. ඉතින් ඒ සමහර දේවල් තියෙනවා. ඇයි එහෙම නොවෙන්නේ? සමහරට අපට ප්‍රශ්න ඇති වෙනකොට ඇයි එහෙම නොවෙන්නේ? ඉතින් සමහර දේවල් සර්වඥතා ඥානයේ දක්වා ගිහිල්ලා තමයි ඒක හරියටම 100%ක්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. නමුත් අපිට මේ ධර්ම කරුණු තෝරනකොට ඔබට වැටහෙනවා ඇතිනේ එහෙම නොවෙන්න හේතුව මේකයි. ඒ සම්පත්ත සමාදාන සමුච්ඡේද කියලා ප්‍රාණඝාතාදී වැළකෙන ක්‍රම තුනක් තියෙනවා. ඒ තුනෙන් මාර්ගඵලලාභීන්ට අදාළ වෙන්නේ සමුච්ඡේද විරති. සමුච්ඡේද විරති. එතකොට සම්පූර්ණයෙන් වෙන් වුණා. ඒක විරති කියන්නේ වෙන් වෙනවා කියන එක. ඒ සම්පූර්ණයෙන් වෙන් වෙච්ච නිසා ඒ මනසේ මේ ධර්මතා තුන වැඩ කරනවා කියලා සලකනවා. මම කියන්නේ ඔබට තේරු යන්නට ඇත. ඊළඟට සහේතුව කාමාවචර විපාක සිත් අටෙහි කාමාවචර කුසල චිත්තයට දැක්වූ චෛතසික මේ කියන්නේ අර 38 38න් අඩු කරාට කියනවා අපමාඤ්ඤ රහිත වේදේ කියලා. අපමාඤ්ඤ යෙදෙන්නේ නැහැ. විරති අපමාඤ්ඤ දෙකම යෙදෙන්නේ. එතකොට පහක් අඩු වෙනකොට 38 නම් 32ක් බවට පත් වෙනවා. 33ක් බවට පත් වෙනවා. ඒ විදිහට අඩු කරලා ඉතින් ඒක ඥාන විප්‍රයුක්තනට තවත් එකක් අඩු වෙනවා. උපේක්ඛා වෙනකොට ඒ එකක්ම අඩු වෙනවා. ඒ විදිහට අඩු කරලා ගන්න කියලා කියනවා. ඒක තමයි තෙත්ත්‍යංශකක් කියලා ගත්තේ එකයි. 33ක් කියලා ගත්තේ උපරිම මට්ටමේ එතකොට. ඒ කියන්නේ සහේතු කාමාවචර විපාක සිත්වල කාමසෝභන විපාක සිත්වල අර 38න් අඩු වෙනවා 5. ඒතකොට තෙත්ත්‍යංශක 33යි. ඊළඟට අපිට දැන්
මූලික ඉගැන්වීමේදී කියලා දුන නිසා ඒක ඥාන විප්‍රයුක්ත සිත්වලට එනකොට විපාක සිත්වලට එනකොට තවත් එකක් වෙන 32 බවට පත් වෙනවා. උපේක්ඛා සාගර සිත්වල 32 බවට පත් වෙනවා. ප්‍රීතිය වැඩ කරන්න නිසා. ඒ විදිහට දැනගන්නට කියලා කියනවා. විපාක සිත්වල විරති අපමාඤ්ඤ නොයදින බව දති යුතුයි. විපාක සිත්වල විරති යෙදෙන්නේ නැහැ. මොකද කානගතාදීන් වැලකීමක් නෙවෙයි ඒවා නෙවෙයි අරමුණු වෙන්නේ මොනවාද අරමුණු වෙන්නේ සවාදාදීන් වැලකීලා අබේදාන ආදියත් නෙවෙයි අරමුණු වෙන්නේ මොකක්ද අරමුණු වෙන්නේ මේ විපාකසිතට කර්ම කර්ම නිමිති ගති නිමිති කියනවා ඒ නිමිති තමයි අරමුණු වෙන්නේ ඊළඟට අපමඤ්ඤා අපමඤ්ඤා බලින් ඥාන මට්ටමට දියුණුනොත් මේ විපාක ලැබෙන්නේ බ්‍රහ්ම ලෝක මෙහෙ ලැබෙන්නේ නැහැ එසා එක එහෙම विपाक ඒ ලැබෙනකොට ඒ විපාක සිත්තර එන දැනගන්න ඕන අපමඤ්ඤා නැහැ. දැන් අපට ඒතර ප්‍රශ්නය අපි ඇයි ඒ නැති වෙන්නේ කියලා. ඔකට තව යුක්තියුක්ත වශයෙන් මම කියන්නම්කෝ. ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් අකුසල් දියුණු කරනවා. ඒ අකුසල් දියුණු කරාට පස්සේ ඒ විපාක සිත්තරක් තියෙනවා ද ලෝභය ද්වේෂය මෝහය. අහේතුක විපාක සිත්තරට ඒ තියෙන නෑ ඒ වගේ තමයි. සිත අසංකාර සසංකාර වීමෙහිලා චෛතසිකයන්ගේ අඩුවීමක් වැඩිවීමක් ඕනාතිරික්ත භාවයක් මේ හේතු නොවන්නේ කියලා කියනවා එතකොටම වැඩි වෙන්නේ වැඩිවීමක් අඩුවීමක් අසංකාර කියනකොට අඩුවීමක් සසංකාර කියනකොට වැඩිවීමක් අර කුසල සිත් වලට කියප ආකාරය වෙනසක් වෙන්නේ නැත මේ තියෙන අවසාන විපාක සිත්තිකේ චෛසික දෙනා කර 33 පාකේ 33යි විපාක සිත්වල කෝකෙද සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත දෙකි ඊළඟට 32 ද්වේ එතකොට සෝමනස්සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන්නේ අටේ ක්‍රමයට ගත්තොත් එහෙම කාමසෝබණ කුසල් අටයි විපාක අටයි ක්‍රියා අටයි කියන විදිහට ගත්තොත් එහෙම එහෙම ගත්තර පස්සේ 3යි 4යි සිත්වල සහ 5යි 6යි සිත්වල 3යි 4යි සිත් ඥාන විප්‍රයුක්ත නිසා එකචෛතසිකයක් අඩු වෙනවා 5යි 6යි සිත් උපේක්ඛාසගත නිසා ප්‍රීතිය අඩු වෙනවා සංඛ්‍යාත්මකව 32යි විරති 3යි අපමාඤ්ඤයි අගල 33යි 33න් ඊතර තවත් අඩු වෙනවා කියද්ද අර විදිහට පළවෙනි සිත් දෙකේ ප්‍රඥාව අඩු වෙනවා උපේක්ඛාසගත ඥාන සම්ප්‍රයුක්ත දෙකේ ප්‍රීතිය අඩු වෙනවා එතකොට මේ 32 ඒවා දෙකක් තියෙනවා ඒක 30 කියලා කියන්නේ උපේක්ඛාසගත කියන්නේ 8යි 7යි 8යි සිත්වල ඒකේ ඥානේ වැඩ කරන්නේ නැහැ ඒකේ ප්‍රඥා මේ ප්‍රීතිය වැඩ කරන්නේ නැහැ එතකොට ඒක තවත් අඩු වෙලා ගිලා ඒක 30 සිත් දෙකක 31යි. ඔන්න සහේතුක කාමාවචර පුඤ්ඤ කියන්නේ කුසල, පාක කියන්නේ විපාක, ක්‍රියා කියන්නේ ක්‍රියා. කුසල විපාක ක්‍රියා මනේ සිත්හි චෛතසික වැඩ කරන ආකාරය. ඊළඟට බලන්න ඕන ප්‍රශ්න ටික තියෙනවා. මං හිතනවා දැන් මේ හරියට ඔබට එනකොට දැන් සංඛ්‍යාත්මකව ගොඩක් දේවල් ඇවිල්ලා තියෙන මතක තියාගන්න දැන් ලෝකෝත්තර සිත්තර චෛතසික සංග්‍රහ වෙන ආකාරය මහගද සිත්තර චෛතසික සංග්‍රහ වෙන ආකාරය ඊට පස්සේ දැන් කාමසෝබණ සිත්තර ලෝකෝත්තර සිත් ගත්තාට පස්සේ 40ක් තියෙනවනේ ඒ වගේ චෛතසික සංග්‍රහ වෙන ආකාරය මහගද සිත් තිරාණ 27ක් ඒ වගේ සංග්‍රහ වෙන ආකාරය ඊට පස්සේ දැන් මේ කාමාවචර සිත් කුසල විපාක ක්‍රියා कुशल विपाक विनाशकाशल सिटे उपरी मे वेड इतर क्रियाशीत हाई इला विपाकोलटेन तवा अड़ेन
තුනක් ඉස්තුනයි. එතකොට ඔබට ප්‍රශ්නයක් ආවේ නැද්ද? මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත අටෙහි යට දැක්වුණු චෛතසිකම විරති රහිත පිළිවෙලින් යෙදේ කියන එක. ඒ කියන්නේ අපමඤ්ඤ යෙදෙන්නේයි කියලා. අපමඤ්ඤ යෙදෙන්නට පුළුවන්. අපමඤ්ඤ ක්‍රියා බවට පත් වෙනවා එතකොට. අපමඤ්ඤ දැන් බුදුරජාණන් වහන්සේ උනත් මහා කරුණාවාදී දක්වන්නේ. එතකොට අපමඤ්ඤ දෙක එහිදී වැඩ කරනවා. ක්‍රියාසිත වල වැඩ කරනවා. भाग्यु महाशेट जवान बावट पापे ज्ञान विप्रयुक्त पहालवे न्यायकिसा भाग्यु महाशेट हस्तोत्पादे अति गर्वाणी अनुवेदनीय प्रवृत्ति कदि सोमनाशाक ज्ञान संप्रयुक्त संकारिक संकारिक क्रियासिद्धि सोमनाश सहागत ज्ञान संप्रयुक्त असंकार कुशल चित्ते चैतसिक कावर चैतसिक अन्य समान धातुनाय शोभन सी पहाड़ शेषु कुशल सी सतेहि द चैतसिक यदिन क्रमे दक्वन त्यार पाने पीलिबंद पुनरावर्तने करन मेवा दें ओब लियन कोट पोत यहाँ पैते पेर पिटो पेरल बलला हरियाणा मतकें पाड़ में किए वंड मेवा प्रश्न उत्तर लियन पोत नोबल सार्थ सहेतुक कामावचर विपाक क्रियासित चैतसिक दक्वन के विपाक क्रियासित विपाक सिद्धि अपमान्या विरति नोयदिने ऐ तो कुम कियला दिने क्रिया सिद्धि विरति नोयदिने ऐ चारित्र वशेंगत वारित्र वशेंगत कानघात आदि मुसावाद आदि वेलकीमक को एम नैति निशा एव आरम्भ किरीमक ने वेलकीम आरम्भ किरीमक को චාරිත්‍ර වශයෙන් මුසම්නි ප්‍රාණ අභේදීම් අභේදානදීම් আদি වශයෙන් එහෙම ආරමුණු කිරීමක් නැති නිසා දැන් ඒ ප්‍රශ්නවලට ඔබට මේකේ උත්තරේ විදිහට දීලා නැහැනේ හරියටම ඒ නිසා දැන් මම කියන එකෙන් ඔබ උත්තරේ හදාගෙන මේ සැරේ ලියන්න ඕනේ චිත්තයන්ගේ අසංකාර සසංකාර භාවයට චෛතසිකයන්ගේ යෙදීම හෝ නොයෙදීම හේතු වේද कुशल विपाक असंकारिक सिद्धि सोमनाथ सागर दिट्टिगत संप्रयुक्त ससंकारिक हिते चैतसिक दिखा अतिरेक यदि अकुशल से दोलस इन पलमोन असंकारिक දැන් අකුසල සිත්තුල චෛසික යෙදෙන ක්‍රමයේ තමයි දැන් ඔන්න කියන්නට දැන් අපට මේ පාඩම ඉවර වෙනකොට ඔබට සෑහෙන කොටසක් තියෙනවා මේ මතක තියාගන්න. සෑහෙන කොටසක් තියෙනවා ධර්මය කරගන්න. හැබැයි මෙහෙමයි. දැන් මේවා ඔක්කොම මෙච්චර කොහොමද මතක තියාගන්න? එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. එක දවසක් මතක තියාගන්න එක සිත් කොටසක. කාම සෝබන සිත් काम शोभन वाल कुशल सीटे चैसी दिन आकार मत एक मतगति आगा इलांग दास मतगति आगा विपाक सिद्ध
නැත්නම් ක්‍රියාසිත අටි. ඊළඟට අපි මතක තියාගන්න හේත් විපාක හෝ ක්‍රියාසිත අටි চাইසිගේ දන ආකාරය. එහෙම මතක තියාගත්ත අපේ දැන් ඊළඟ දවසේ පාඩම් වල අර කමතකේ ඒක ප්‍රශ්නයක් කරගන්නට එපා. ඉස්සෙල්ලා දවසේ කරපේක ආය පාඩම් අමතකේ අලුත් එකම ඒක ප්‍රශ්නයක් කරගන්නට එපා. කාලයක් යනකොට තමන්ට අවශ්‍ය සිත කියපු ගමන් ඒක වැඩ කරන চাইසිගේ ප්‍රමාණය හරියට පරිගණකෙන් එළියට එනවා වගේ තමන්ට මතක් වෙලා එනවා. අත්දැකීමෙන් දන්න අකුසල සිත් යෙදෙන චෛතසික දැන් අකුසල සිත්වල යෙදෙන චෛතසික දැන් අපිට බලන්න කීයද ලෝකෝත්තර සිත්වල මාර්ගද සිත්වල කාමසෝබන සිත්වල අකුසල සිත්වල තව අහේතුක සිත්වල චෛතසික සංග්‍රහ වෙන ආකාරය දැන් අපට ඇවිල්ලා කියනකොට හතරවෙනි සංග්‍රහ ක්‍රමය අකුසල සිත් යෙදෙන චෛතසික අකුසල සිත් 12යි ඒක මේක අපිට මතක තියාගන්න පහසු විදිහට ක්‍රමයක් හදලා තියෙන අනුරුද්ධ ආචාර්ය පාදයන් වහන්සේ අකුසල සිත් 12කි ඒන් පළමුවන අසංකාරික ආ දැන් මතක් වෙනනේ පළවෙනි අසංකාරික හිත මොකක්ද සෝමනාසාග දීතිකා සම්පිත අසංකාරික සිත ඒ සිතේ අනි සමාන 13යි මොහෛරික අනුත්ත පුද්දච්ච කියන අකුසල සාධාරණ 4යි ලෝභ දිට්ටි යන මෙන්න මේ චෛතසික 19 වැඩ කරනවා දැන් මතක තියෙන තුන නේද අන්‍ය සමාන 13යි ඒක වෙනසක් වෙන්නේ ඊළාට අපි දන්නවා සර්ව අකුසල සාධාරණ මෝහ ආහිරිකං අනුත්තප්පං කොහොමද වැඩ කරනවා කියලා අපි දන්නවා අකුසල හිතක් නම් සර්ව අකුසල සාධාරණ චෛතසික අතර වැඩ කරනම ඕනේ ඊළඟට ලෝභ දිට්ඨි මාන කියලා ත්‍රිකයක් තියෙනවා දැන් මේක දිට්ඨිගත සංපයුත්ත නිසා මාන්නේ වැඩ කරන්නේ නැහැ සෝමනසාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරිකිත අංක වශයෙන් ගත්තාට පස්සේ 3 හැබැයි අසංකාරික වශයෙන් ගත්තාට පස්සේ 2 පළවෙනි අසංකාරික සිත සෝමනසාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරිකිත දෙවෙනි අසංකාරිකිත සෝමනසාගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත තුන්වෙනි අසංකාරික සිත උපේක්ඛාසාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරිකිත හතරවෙනි අසංකාරික සිත උපේක්ඛාසග දීතිගත විප්‍රයුක්ත අසංකාරික අංකණය කරොත් 1යි 3යි 5යි 7යි අසංකාරික සිත් ternary ලෝභ සිත් 8 අසංකාරික සිත් වෙන්නේ 1යි 3යි 5යි 7යි 7යි එක මොකක්ද සෝමනසාගල දීප්තිගත සම්ප්‍රිත අසංකාරික චිත්ත දෙවෙනි අසංකාරික චිත්තේ මොකද්ද දෙවෙනි අසංකාරික ලෝමූල සිත්වල දෙවෙනි සිත නෙවෙයි කියන්නේ දෙවෙනි අසංකාරික සිත් එතන 1යි 3යි 5යි 7යි ternary සිත් ඒ සිත් හතර තමයි පෙර අසංකාරික සිත් එතකොට පළවෙනි අසංකාරික සිත මොකද්ද සෝමනසාග දීත්‍තිගත සම්පිත අසංකාරික සිත දෙවෙනි අසංකාරික සිතද ලයිස්ට්ුවේ දෙවෙනි සිත නෙවෙයි ලයිස්ට්ුවේ තුන්වෙනියට තියෙන්නේ අසංකාරික වශයෙන් ගත්තරහ දෙක මොකක්ද සෝමනසාගත දීත්‍තිගත විප්‍රයුක්ත අසංකාරික සිත ඊළඟට ලයිස්ට්ුවේ නම් ඊළඟට තියෙන්නේ සෝමනසාග දීත්‍තිගත විප්‍රයුක්ත සසංකාරික සිත ලයිස්ට්ුවේ නෙමෙයි අසංකාරික වශයෙන් ගත්තර පස්සේ උපේක්ඛාසගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික ඊළඟට හත්වෙනි සිත උපේක්ඛාසගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිත ඒ මතක තියාගන්න එතන සසංකාරික පළවෙනි සිත මොකක්ද ලෝභමෝල සිතවල ලයිස්ට්ුවේ නම් දෙවෙනි සිත සෝමනසගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත පළවෙනි එක ඊළඟට එක දෙවෙනි අංකණය වෙන දෙවෙනි දෙවෙනි අට අංකණය වෙන ඊළඟට තුන්වෙනි එක හතරවෙනි හතරවෙනි එක මොකද්ද සෝමනසාගත දිට්ඨිගත සම් දිට්ඨිගත විප්‍රයුක්ත
සසංකාරයක සිට. හරි? ඊළඟට පස්වෙනි එක. එතකොට දෙවෙනි සිතයි, තුන නෙමේ හතරවෙනි සිතයි, හයවෙනි සිතයි. ඊළඟට අටවෙනි සිතයි. සසංකාරික ඕන ලියලා බලන්නකො මතක් කරලා ගන්නකො. එතකොට මේ ලෝභ මූල සිත් අටේ අසංකාරික සිත් කියන්නේ එකයි, තුනයි, පහයි, හතයි. සසංකාරික කියන්නේ දෙකයි, හතරයි, හයයි, අටයි. සසංකාරික සිත්. ඒක මතක තියාගන්නට මේ මේ යන මේ ක්‍රමයට අනිවාර්යෙන් මතකයක අවශ්‍ය කරනවා. එතකොට බලන්න දෙවෙනි අසංකාරික සිත කියලා කියන්නේ ලැයිස්තුවේ නම් එන්නේ තුන්වෙනි සිත. හොඳයි. සෝමනස්සග දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික. ඒ සිතේ අන්‍ය සමාන 13යි අකුසල සාධාරණ 4යි ලෝභයයි මාන්නයයි. දිට්ඨියේ නැහැ. මොකද? දිට්ඨි විප්‍රයුක්තයි. යන 19. 19ක් වූ චෛතසික සංග්‍රහ වෙනවා. ඊළඟට තෙවන අසංකාරික සිත. දැන් ඒ කොම් නම් කියලා දුන්නේ කේ වැදගත්කම උපේක්ඛාසග දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. මේ සිතේ කියනවා ප්‍රීතිය දෙන්නේ නැහැ නේ අපි දන්නවනේ මොකද අසංකාරික මේ උපේක්ඛාසගත නිසා ප්‍රීතිය හැර එතකොට 12යි අන්‍ය සමාන 13 මේ දෙන්නේ නැහැ ප්‍රීතිය අයින් වෙනවා අකුසල සාධාරණ අතර කොහොමත් මේ දෙනවා ඊළඟ ලෝභයයි දිට්ඨියයි දිට්ඨිය සම්ප්‍රයුක්තයිනේ එබැවින් නිසා උනේ චෛතසික 18 යන චෛතසික 18 වැඩ කරනවා 18ක් වැඩ කරනවා 19ක් නැහැ මොකද ප්‍රීතිය අයින් වෙච්ච නිසා ඊළඟ සතරවෙනි අසංකාරික සිත. හතරවෙනි අසංකාරික සිත මොකද්ද? හත්වෙනි සිත. ලැයිස්තුවේ නම් හත්වෙනි සිත. හතරවෙනි අසංකාරික උපේක්ඛාසගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික කිත්ති. මේ සිතේ ප්‍රීතිය හැර අන්‍ය සමාන 12යි අකුසල සාධාරණ 4යි ලෝභයයි මාන්නයයි. දිට්ඨි විප්‍රයුක්තනේ. මේ චෛතසික 18 වැඩ කරනවා. ඇති චාට් හදලා කොලම්ස් හදලා තම තමා මතක තියාගන්න. පාඩු වෙන්නේ නැහැ කවදාවත්. ඔන්න පස්වන අසංකාරික සිත. පස්වනේ අසංකාරික සිත කියලක හත්වෙනි සිතනේ ලැයිස්තුවේ හත්වෙනි සිත ලැයිස්තුවේ. වැරදි. 10වෙනි සිත. දැන් මේකේ ලෝභ මූල සිතත් එක්ක ඔක්කොම එකටම යන්නේ මේ. ලෝභ මූල සිතුයි, ද්වේෂ මූල සිතුයි, මෝහ මූල සිතුයි ඔක්කොම එකටම යන්නේ එතකොට. එතකොට දොමනස්සගත පටික සම්පවිත අසංකාරික චිත්තය කියන්නේ සසංකාරක සිතනේ එතනින් ලෝභ සිතට ඉවරයි ඊට පස්සේ අපිට ද්වේෂ සිත්වල තමයි දැන් 1 2 3 4 ආදී වශයෙන් 8ක් වෙනකම් ලෝභ සිත් එක ඊළඟට 8යි 9 වෙනි සිත ද්වේෂ සිත 10 වෙනි සිත ද්වේෂ සිත 11 වෙනි සිත උපේක්ඛා සිත මෝහසිත දොලසෙන්සිත මෝහසිත මේකේ පොඩ්ඩක් අර පතලෝල දාලා වාගේ පේනවා මොකද අපි 1 2 3 ගණන් කරපු විදියට වඩා මේ කියන්නේ වෙනත් ක්‍රමයකට ඒක මනසට කීපතාවක් කියනට හුරු වෙනවා මොකද මෙතන තෝරන්නේ අර චෛතසිකවල යෙදීම අපිට පහසුවෙන් මතක තියා ගැනීමට ඒ සිතේ ඒ නිසා ඒ ක්‍රමයට අපට විස්තර කරන්න අර විදියට අසංකාරික පළමු සිත අසංකාරික දෙවෙනි සිත අසංකාරික තුන්වෙනි සිත අසංකාරික හතරවෙනි සිත අසංකාරික පස්වෙනි සිත මොකද්ද? දෝමනස්සාගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික ද්වේෂ සිත. ඒතර ඒ සිතේ වැඩ කරන චෛතසික කියනවා කොහොමද කියන්නේ? දෝමනස්සාගත පටික සම්ප්‍රයුක්ත පස්වෙනි අසංකාරික සිතේ ප්‍රීතිය හැර සෙසු අන්‍ය සමාන 12යි අකුසල සාධාරණ 4යි දෝෂය ඉස්සා මාත්‍රි කුක්කුච්ච 4 කියන්නේ 20ක් යදෙනවා එතකොට. ඒතර ප්‍රීතිය අයින් වෙන ඉතින් ද්වේෂ සිත ප්‍රීතිය වැඩ කරන්න බෑ නේද? ඉස්සා මච්චර කොක්කොච්ච අනියත යෝගී කියන්නේ ඒකාන්ත නැහැ. ද්වේෂය නම් අනිවාර්යයෙන්ම ද්වේෂය තියෙන්නට ඕනේ. ඊර්ෂ්‍යාව තියෙන ඊර්ෂ්‍යාව කරන හිතක් පහළ වුණොත්. මච්චරිය මසුරු විදිහට අරමුණක් ගත්තොත්. කොක්කොච්ච බහුවත වෙන විදිහට ගත්තොත්. ඡයිසිය 20ක් ඒතර සංග්‍රහය. ඊළඟට කියනවා එබැවින් ඔවුන් යේදෙත් හොත් එකවර එකක් මුත් දෙකක් තුනක් එකට යෙදෙන්නේ නැහැ මොකද අරමුණ වෙනස් ඊර්ෂියාවට අනුගේ සම්පත්
මසුරුකමට තමන්ගේ සම්පත. කොක්කොච්චයට වෙච්ච වැරදි කලා කුසල් නොකල කුසල් ගැන කම්පා වෙන්නේ. එනිසා ඒ වගේ අරමුණ වෙනස්. එනිසා එකක් මුත් අනිකක් යෙදෙන. ඊළඟට මේ එකක්වත් යෙදෙන්නේ නැතුවත් දේශසිත 15 වෙනද බාධාකුත් නැහැ. ලෝභ සිත් වලත් ඒ වගේ. ලෝභ සිත් වලත් මාන්නයයි දිට්ඨියයි නොයදුනත් ලෝභ සාමාන්‍ය ලෝභ හිතක් 15 වීමට බාධාවක් නැහැ. ඊළඟට කියනවා 2 4 8 10 සසංකාරික ඔන්න ගාන හදාගන්න. සසංකාරික සිත් ටික 2 මොකද්ද? සෝමනසාගල දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත් 4 සෝමනසාගත දිට්ඨිගත විප්‍රයුත්ත සසංකාරික සිත් 6 උපේක්ඛාසාගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත් 8 උපේක්ඛාසාගත දිට්ඨිගත විප්‍රයුත්ත සසංකාරික සිත් හරි නිකයි. එතකොට දෙකයි හතරයි හයයි අටයි හය පාරක් කියනවා. දෙවනි සිත කියලා කියන්නේ සෝමනසාග දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත්. ඊළඟට හතරෙන් සිත කියන්නේ සෝමනසාග දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත්. හයවෙනි සිත කියන්නේ උපේක්ඛාසාගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත්. අටවෙනි සිතේ කියන්නේ උපේක්ඛාසාගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිත්. දහවෙනි සිත කියලා කියන්නේ දෝමනසහගත පටික සම්ප්‍රයුක්ත සසංකාරක සිත්. ඔන්න ඔය කියන බලන්න කලවමේ දාලා තියෙන දැන්. ලෝභසිත, ද්වේෂසිත කලවමේ හැබැයි සසංකාරක ભેදෙන් සමානයි. මේ සසංකාරක සිත් පහසෙහි යට දැක්වූ චෛතසිකම පිළිවෙලින් තීන මිද්ද එකතු වෙනවා එතකොට. චෛතසික චිත්තීන මේ අපි ගත්තොත් දැන් අපට කියවනේ සෝමනසාගත දිටිගත සම්ප්‍රයුක්ත කියන මේ පළවෙනි සිතේ චෛතසික 19ක් යෙදෙනවා කියලා කියවනේ. ඒ 19ට තීන මිද්ද එකතු වෙනවා එතකොට සසංකාරික සිතට. එනකොට ඒ විදිහට වැඩි කර කර කරගෙන 21ක් වැඩ කරනවා. ලෝභ මූල පළවෙනි සිතේ 19යි චෛතසික දෙවෙනි සිතේ 21ක් වැඩ කරනවා. ඒ විදිහට එකතු කරලා ගන්නද කියලා කියනවා. එවිට දෙවන සතරවන සිත් දෙකේ චෛතසික 21 බැගින්. එලට සවන අටවන සිත්වල චෛතසික 20 බැගින්. දසවන සිතෙහි 20 බැගින් චෛතසික යෙදෙනවා කියලා දැනගන්න කියලා ඔකේ කියනවා. ඔබට මං හිතන්නේ අද පාඩමේ ගොඩක් දේවල් නැවත නැවත සම්මර්ෂණය කරලා මතක තියාගන්නට අවබෝධ කරගන්නට තියෙන. මං හිතන්නේ කාලේ මදි වෙන නිසා සහ පාඩම ගොඩක් කරපු නිසා අපි ඊළඟ දවසට ඉතුරු කොටස ඉතුරු කර ගන්නවා. ඒ කියන්නේ උද්දච්ච සාගත මෝහමූලික සිත් දෙක සහ ඊළඟට මේ සියලු චෛතසිකවල සංග්‍රහ වෙන චෛතසික සංග්‍රහ කරලා ගාතාවක් තියෙනවා. ඒකත් දැන් පාඩම කිව්වා විතරක් කොච්චර විස්තර කරගෙන ආවත් මේ ගාථා දෙකේදීත් නැවත වතාවක් ඔබට ආවර්ජනය කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද ඊළඟට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟ දවසේ පාඩමේ පැය භාගයක් විතර අපිට සමහරවිට ඊටත් වැඩි වෙලාවක් ගන්න වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන ඉතුරු සිත් දෙක සහ චෛතසික සංග්‍රහ වෙන ආකාරය සහ ප්‍රශ්න ටිකට උත්තර විචාරය කරලා ඔබට දෙන්නද. එහෙනම් අදට අපි පාඩමේ සමාප්ති සැනිට ගන්න කරනවා. කවුරු අක්කත් දැන් මේ අපිට තේරෙන්නේ නැහැ ඔච්චර අපිට මතක හිටින්නේ නැහැ ඔය විදිහට කොහොමද මතක තියාගන්නේ. ඒ වගේ මන්දෝත්සාහි වෙන්න එපා. මොකද හේතුව අපටත් ඔය අත්දැකීමම ආවා. හැබැයි අපි අත්හැරියේ නැහැ. නැවත 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 බල බල කොහොම හරි කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් හිටියා. දැන් ස්වාමීන් වහන්සේලා අපව අත්හරින්නේ ওই තැන්වලයි තමයි. අභිධර්මයේ අමාරුයි කියලා කියන්නේ මොන ඔය තැන් නිසා තමයි. මොකද එකින් එකට කරුණු එනවා දිගින් දිගටම එනවා. ආවල්සිතේ විදිහට කරුණු ගොඩාක් වටහා ගන්න මතක තියාගන්න එකතු වෙනවා. පාඩමකදී ගොඩක් කරුණු එකතු වෙනවා. අලුතෙන් එකතු වෙනවා. නමුත් මම දකින්නේ යනකොට මේ ගණන් පාඩමක් තමයි. ස්කන්ධ 5යි, ආයතන 12යි, ධර්ම 18යි, නාම රූප 2යි, ප්‍රත්‍ය 24යි, පටිච්චසමුප්පාද අංග 12යි. ගණන් පාඩමක් තමයි. සිත 89යි, චෛතසික 52යි, 28 රූපයයි, ගණන් පාඩමක් තමයි. එමනම් අද පාඩමේ සමාප්තිය හැම දිනාටම
ධර්මාවබෝධයට හේතුඵල ධර්මතාව තේරුම් ගැනීමට මේ පාඩම් කියා දීම උපකාර වේවායි මෛත්‍රී කරනවා සම්දේශාත.